බංගලාදේශයේදී බංගලාදේශ කණ්ඩායම් පරාජයට පත් කරන එක තරමක් අපහසු දෙයක් විදිහට අපිට පසුගිය කාලේ දකින්න තිබුණා. එහෙම වුණේ බංගලාදේශය හදන තනතිලේ එක ගොඩක් කලාවට ශක්තිමත් බංගලාදේශ දඟපන්දු බලඇණිය ක්‍රියාත්මක වීම නිසා. හැබැයි මේ තත්ත්වය හැම වෙලේම ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගන්න කොදෙව් කණ්ඩායම සමත් වෙනවා. ඒ කොදෙව් දෙවෙනි පෙළ කණ්ඩායමක් බංගලාදේශයට ඇවිත්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කොදෙව් බංගලාදේශ පළවෙනි ටෙස්ට් තරගයේ 4 වෙනි දවස අවසන් වෙද්දී කොදෙව් කණ්ඩායම ඉන්නේ පරාජය පෙළෙන මානයක. අවසන් නිමේ චිතගොන් තනතිලේ ලකුණු 395ක් හඹා යන එක කොහොම වුණත් කඩුලු ආරක්ෂා කරගන්නේ කොහොමද කියන අභියෝගය තමයි කොදෙව්වන්ට තිබුණේ. 4 වෙනි දවසට තරගේ නතර කරද්දී කොදෙව් කණ්ඩායම කඩුලු 3කට ලකුණු 110ක් අරගෙන හිටියේ. ඒ විදිහ කොදෙව් කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 285ක් පිටපස්සෙන් හිටියේ. ඒ විදිහ ලකුණු 37ක් ලබාගෙන නොදෙවි කඩුලේ හිටපු කයිල් මේයස්ගේ වාර්තාගත ඉනිම නිසා හැමදේම වෙනස් වුණා. ක්‍රුම බොන එක්ක එකතු වුණු මේය සිවෙනි කඩුල වෙනුවෙන් ලකුණු 211 සම්බන්ධතාවක් ගොඩනගන්න සමත් වුණා. බොනේ ලකුණු 86කට දැවියද්දී මේය තවදුරටත් කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරනවා. ඊට පස්සේ ජෝසුවාද සිල්වා එක්ක එකතු වෙලා තවත් ලකුණු 100ක සම්බන්ධතාවයක් ගොඩනගන්න මේය සමත් වෙනවා. සිල්වා ඒ ලකුණු 100 සම්බන්ධතාවෙන් ලබා ගන්න ලකුණු 20ක් විතරයි. කැපිපෙන ඉනිම සෙල්ලම් කරන කයිල් මේය තරගේ නිමා වෙද්දී නොදෙවි ලකුණු 210ක් ලබා ගන්න සමත් වෙනවා. 6 පහර 7ක් 4 පහර 20ක් එල්ලවන මේ ඉනිම වාර්තාගත ඉනිමක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ මංගල තරගයට සෙල්ලම් කළ ක්‍රීඩකයෙක් 4 වෙනි ඉනිමේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට තමයි මේ ඉනිම වාර්තා වෙන්නේ. මීට අවුරුදු 62කට කලින් 1959 දී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් අබ්බාස් අලි කියන ඉන්දියානු ප්‍රතිකරුවා තමයි එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 112ක් ලබාගෙන මංගල තරගයේදී 4 වෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභය විදිහට. ඉතින් මේ වාර්තාව ලකුණු 112 ඉඳන් 207ට අරගෙන ආවා කියන්නේ 112ක වාර්තාවත් බිඳ වැටෙන අවුරුදු 62ක් ගියා නම් මේ වාර්තාව තව කොපමණ කාලයක් තියෙද කියලා අපිට හිතා ගන්නත් අමාරුයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.